ශ්‍රී ලාංකික වෙන අපිට සහයෝගීතාවය කියන්නේ අලුත් සංකල්පයක් නෙමෙයි. ඒක අපේ සංස්කෘතියේ තියෙන සාමාන්‍ය ගුණාංගයක්. ඉතින් ඒ වගේ හොඳ ලක්ෂණ අරගෙන අපි ආයතනයක ඇතුළට ආවම අපිට කරන්න පුළුවන් දේවල් ගොඩයි. ඉතින් මේ වගේ විශාල ආයතනයක ප්‍රධාන අරමුණක් කරා යන්න අපිට සහයෝගීතාවය කියන සංකල්පය ඉතාම වැදගත්. ඒක නැත්තම් අපිට කිසි දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. අපිට අපේ පෞද්ගලික සංවර්ධනය කරා යනකොට, ඒ කියන්නේ අපි පුද්ගලික වශයෙන් අපේ ගුණාංග වැඩි දියුණු කරගන්නකොට අපිට ඒක කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් වෙලා අපිට පොතින් පතින් බලලා ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව තවත් කෙනෙක් දිහා බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒකට අපි කියන්නේ රෝල් මොඩලයක් කියලානේ. ඉතින් ඒ එහෙම අපි රෝල් මොඩලයක් ෆලෝ කරලා අපිට අවශ්‍ය අපේ ගතිගුණ දියුණු කරගන්නවා නම් ඒකට ඉතාම හොඳ උදාහරණයක් මගේ කණ්ඩායම ඇතුළේ ඉන්නවා. මගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම සමාජිකය තමයි මූලිත. උදාහරණයක් මම කියන්න, මම මේ ආයතනයෙන් සම්බන්ධ වෙන වෙලාවේ අපේ තිබ්බ ප්‍රධාන රාජකාරිය තමයි 2018 අදාළ අයවැය බජට් එක හදන එක. ඉතින් මේ වගේ ලොකු ආයතනයක බජට් එකක් හදනවා කියන එක ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක කරන්න අපිට ගොඩක් මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න වෙනවා. ඉතින් මම දැක්ක මම මේ ආයතනයට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාවේම මෝදිත අපේ අනික් දෙපාර්තමේන්තුත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ ඉතාම නිවැරදිව ලස්සනට කරන්න හැටි. ඉතින් ඒ තුලින් අපිට හොඳ 2018 ක ආයවැයකුත් හම්බුණා. අපි ඒ පරමාර්ථ ඉෂ්ටත් කරගත්තා. ඉතින් ඒක එක උදාහරණයක්. අපිට තව කෙනෙක් දිහා බලලා ඉගෙන ගන්න පුළුවන් නම් ඔන්න ඕගලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මගේ කණ්ඩායම ඇතුළු අපි කොහොමද සහයෝගය වැඩ කරන්නේ. ඕනෑම දෙයක පදනම සහයෝගිතාවයයි. ආයතනයක් ගත්තොතින් ඒ ආයතනයේ සේවකයන් තුළින් තමයි ඒ සහයෝගිතාවය කියන සංකල්පය ඇත්තටම පිළිබිඹු වන්නේ. මෝදිත ඒ සංකල්පයට හොඳ උදාහරණයක්. මෝදිතගේ ඇත්තටම මූල්‍යංශය තුළ ඒ අනිකුත් අය සමගී ඇති කරගෙන තියෙන සම්බන්ධතාවය තුළින් ඔහු එයින් පිටත අනිත් අංශ සමග ඔහු සහයෝගිතාවෙන් වැඩ කරන හින්දා ඔහුට ඒ ලැබිලා තියෙන ඒ කාර්යභාරය හොඳ ආකාරවම කරගෙන යන්න හැකියාවක් ලැබිලා තියෙනවා. සහයෝගිතාවේ යනු කණ්ඩ ආයතනයක කණ්ඩායමක් තුළ කණ්ඩායමක් ලෙස වැඩ කිරීම තුළින් එහි අරමුණු ඉටු කර ගැනීම ක්‍රියාවලියයි. අපේ මුල් ආයතන සලකා බැලීමේදී මෝදිත අපිට ආදර්ශමත් චරිතය ලෙස සැලකිය හැකිය. ඔහුගේ තියෙන කණ්ඩායම් හැඟීම, ඔහුගේ තියෙන සම්බන්ධීකරණ දැනුම අතිවිශිෂ්ටය. ඒ තුළින් ආයතනය සහ මූල්‍යංශ ලබා ගත්තා වූ ජයග්‍රහණ අතිමහත්ය. ඕනෑම කණ්ඩායමක් සාර්ථක වෙන්න කණ්ඩායමේ අරමුණ කරා ළඟා වෙන්න සහයෝගිතාවය අත්‍යවශ්‍යයි. ඉතින් මම මේ ආයතනයට අලුතෙන් එකතු වුණ සමාජිකාවක්. ඉතින් ඒම කෙනෙක් හැටියට මට පේනවා මෝදිත සහයෝගිතාවයට හොඳ ආදර්ශයක් කියලා. අපේ බිස්නස් ෆයිනෑන්ස් කණ්ඩායමේ දෛනික කටයුතු හොඳින් කරගෙන යන්න අපිට සහය දීලා, ඊට අමතරව අපේ කණ්ඩායමේ සියලු දෙනා එකට එකතු කරගෙන හොඳ සුහදශීලී සම්බන්ධතාවයක් ගෙන යන්නට මෝදිත එකතු වෙනවා. ඉතින් ඒක නිසා මට හිතෙන්නේ සහයෝගිතාවය කියන සංකල්පයට මෝදිත හොඳ උදාහරණයක්. ආයතනික අරමුණු ඉටුකර ගැනීම සඳහා ගිණුම් අංශය වන අප විසින් වැඩි දායකත්වයක් ලබා දිය යුතුයි. ඒ සඳහා මෝදිත මහතා අපට ලොකු සහයක් ලබා දෙනවා. අප ආයතනය තුළත් අප දෙපාර්තමේන්තුව තුළත් අනිත් දෙපාර්තමේන්තු අතර සහයෝගීතාවය ඇති කරමින් ඒ අය අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා ගරුත්වය ඇති කරමින් ආයතනයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා දැඩි කැපවීමකින් සුහදශීලී වහන් සහයෝගයෙන් අපහා එක්ව වැඩ කරනවා. කලබරේෂන් නැත්නම් සහයෝගිතාවය මෙයින් මට අදහස් වෙනවා ප්‍රධාන සාධක තුනක්. පළමුවෙන්ම වැදගත් වන්නේ කණ්ඩායම. මෙහිදී අන්‍යෝන්‍ය සමදියාව, අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගෞරවය වගේ මානුෂීය ගුණාංග ඇතුළත් වී ඇත. ඊළඟට කණ්ඩායමට පොදු අරමුණක් තිබීම සහ ඔවුන්ගේ දායකත්වය, ඒ කියන්නේ කණ්ඩායමේ දායකත්වය එම පොදු අරමුණ ළඟා කර ගැනීමට වැදගත් වෙන බව ඒ කණ්ඩායමට වැටහී තිබීම. ඒ ඉතා වැදගත් වෙනවා. තෙවනුව සාමූහිකව කටයුතු කිරීම. මෙහිදී අපිට බලා ගන්න පුළුවන් ඕනම කණ්ඩායමක දක්ෂතා මෙන්ම අනිත් පැත්තෙන් දුර්වලතා තියෙන්න පුළුවන්. කණ්ඩායමක් කියන්නේ මේ දෙකේම එකතු එකමුතුවක්.
මෙහිදී වැදගත් වෙන්නේ ඒ ඔක්කොම එකට කටයුතු කරලා දක්ෂතා ඉස්මතු කරගෙන ඒ වගේම අනිත් පැත්තෙන් දුර්වලතා මගහරවා ගැනීමයි. මේන් ලැබෙන තෘප්තිය නිසා ආයතනයේ සේවක පිරිස හැමතිස්සෙම තමුන්ගේ කාර්යභාරයට අමතරව වැඩි දායකත්වයක් ලබා දීමට උත්සාහ කරනවා. ඒ වගේම එම තෘප්තිය ගුණාත්මක බව සහ ප්‍රවීණත්වය මගින් ආයතනයේ පොදු අරමුණ වන පාරිභෝගිකයන්ට සහ කොටස්කරුවන්ට ඉහළ වටිනාකමක් ලබා දීමට සියලු දෙනාටම හැකි වෙනවා.